ගසාතීරයේ ඊශ්‍රායෙල් හමුදා මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඊශ්‍රායෙල් අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. දවල මන්දිරයේ උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ මෙහිදී ඊශ්‍රායෙල් නැවතත් ගසාතීරයේ මෙහෙයුම් ආරම්භ කළහොත් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් විය යුතු බව ඇමරිකානු නියෝජිතයන් විසින් දැනුම් දුන් බවයි. වොෂින්ටනයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබූ අතර මෙහිදී හමාස් සංවිධානය වනසා දැමීමේ ඊශ්‍රායෙල් අරමුණ පිළිබඳ දෙපාර්ශ්වයේ එකඟතාවයකට එළඹ පවතින බවයි අනාවරණ කළේ. මේ සඳහා ඩොලර් බිලියන 14ක ඇමරිකානු ආධාර ලබා දීමට නියමිත අතර වෙහිදී වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා. මේ සමග අනිද්දා අලුයම සටන් විරාමය නිමාවට පත්වීම සමග ස්ථිර වශයෙන්ම ඊශ්‍රායෙල් මෙහෙයුම නැවත ආරම්භ වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් මතු කරන දැඩි බලපෑම් වෙහිදී ඊශ්‍රායෙල් විසින් නොසලකා හරිනු ඇති බව පවසා තිබෙනවා. මේ අතර ගාසා තීරයේ අල් ජසීරා වාර්තාකරු ප්‍රකාශ කළේ අද පසුරුවේ ගාසා තීරයේ උතුරු කලාපයට ඉහළින් ඊශ්‍රායෙල් හමුදා ඩ්‍රෝන යාන පියාසර කර පැවති බවයි. මේ සමග ගාසා තීරයේ උතුරු කලාපය වෙත ඊශ්‍රායෙල් හමුදා කාලතෝකු ප්‍රහාර 3ක්ද එල්ල කරන ලද බවට චෝදනා නගා තිබුණා. මේ අතර පලස්තීන පාලන අධිකාරිය අද ප්‍රකාශ කළේ ගාසා තීරය තුල සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද බටහිර යුර තුල ඊශ්‍රායෙල් හමුදා වැටලීම් ආකණ්ඩව සිදු කරමින් පවතින බවයි. දිනය තුලදී බටහිර යුරේ පුද්ගලයන් තෙදෙනෙකු ඝාතනය කරමින් තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රකාශ කළේ. සටන් විරාමයේ ආරම්භයේ සිට මේ දක්වා සමය තුල පලස්තීන රැඳවියන් 150 දෙනෙකු මුදාහැර තිබුණද මෙම සමයේදී 168 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසා තිබෙනවා. මෙය ඊශ්‍රායෙල් විසින් පලස්තීන රැඳවියන් මුදා නොහරිමින් ප්‍රාණඅපකරුවන් මුදා ගැනීමට සමාන තත්වයක් ලෙසයි නම් කර තිබුණේ. මේ අතර ඊශ්‍රායෙල් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි කියා සිටියේ ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානී හර්සි හැලෙවි විසින් ගාසා තීරයේ මෙහෙයුමට සම්බන්ධ හමුදා ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් අද දිනය තුල පවත්වන ලද බවයි. මෙහිදී මෙහෙයුම් ආරම්භ කිරීමට සෝදානමින් පසුවන ලෙස හමුදා ප්‍රධානීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බව පවසා තිබෙනවා. මේ සඳහා නවතම නිර්දේශ නිකුත් කර ඇති අතර ඊශ්‍රායෙල් හමුදා මේ සඳහා සෝදානමින් පසුවන බවයි ප්‍රකාශ කළේ. මේ සමග අද දිනේදී දකුණු ලෙබනනයට පහර දුන් බවට ලෙබනන මාධ්‍ය සිදු කරන වාර්තාවන් අසත්‍ය බවයි ප්‍රකාශ කළේ. කටාර් රාජ්‍යයේ විදේශ අමාත්‍යංශය අද පසුරුවේ කියා සිටියේ සටන් විරාමය අඛණ්ඩ මට්ටමින් දීර්ඝ කිරීම සඳහා මේ වන විට නවතම උත්සාහයන් දරමින් සිටින බවයි. මේ සඳහා ඇමරිකාව සහ ඊජිප්තුවද සම්බන්ධව ඇති බව හෙළි කර තිබෙනවා. මෙහිදී ඊශ්‍රායෙල් සමග සාකච්ඡා කිරීම වඩා දුෂ්කර වන අතර මේ සම්බන්ධයෙන් දැඩි කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවයි හෙළි කර තිබුණේ. කටාර් රාජ්‍යයේ රැඳී සිටින හමාස් නායකයන් ඝාතනය කරන බවට ඊශ්‍රායෙල් විසින් අනතුරු අඟවා ඇති අතර මෙය ජාත්‍යන්තර නීතිය කඩකිරීමේ සෝදානමක් බවයි සඳහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ ගාසා තීරයේ රෝහල් පද්ධතිය ඉතා ඉක්මනින් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. මේ වන විට කලාපයේ රෝහල් පද්ධතිය බිඳ වැටි ඇති බැවින් යුද්ධයට වඩා වැඩි පිරිසක් මිය යාමේ අවදානම පවතින බව පවසා තිබෙනවා. ගාසා තීරය තුළ වසංගත රෝග ව්‍යාප්ත වෙමින් ඇති බැවින් මෙය වඩා තීරණාත්මක මට්ටමක පවතින බවයි හෙළි කර තිබුණේ. මේ දක්වා ගාසා තීරයට සපයන ආධාර ප්‍රමාණවත් නොවන අතර දිනකට සහනාධාර රථ දහසක් පමණ අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. මේ අතර ප්‍රාණඅපකරුවන් මුදා හැරීමේ එකඟතාවයන් මත අද රාත්‍රියේ තවත් දස දෙනෙකු මුදා හැරීමට නියමිත බවයි අනාවරණ කළේ. මේ වෙනුවෙන් පලස්තීන රැඳවියන් 30 දෙනෙකු මුදා හැරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. ජගත් ආරක්ෂක මණ්ඩලයේ න්‍යෂ්ටිකාවි සම්බන්ධ සාකච්ඡාවක් තුළදී ඇමරිකානු සහ උතුරු කොරියානු නියෝජිතයන් අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා. මෙහිදී වසර 6කට පසු මුල් වරට උතුරු කොරියානු නියෝජිතයෙකු ආරක්ෂක මණ්ඩලයට සහභාගීව සිටි අතර උතුරු කොරියාවේ ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දියත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක් කර පැවති බවයි ප්‍රකාශ කළේ. මෙය උතුරු කොරියාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් බව උතුරු කොරියානු නියෝජිත කිම්
සොන් පවසා තිබුණා ඇමරිකාවට න්‍යෂ්ටිකාවේ නිපත වීමට සහ චාන්ද්‍රිකා අධ්‍යයත් කිරීමට හැකිනම් උතුරු කොරියාවටද සාධාරණ මට්ටමේ අයිතියක් පවතින බවයි ප්‍රකාශ කළේ මේ අයිතිය උතුරු කොරියාව විසින් භාවිත කරනු ලබන අතර මේ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට නොහැකි බව පවසා තිබෙනවා ඇමරිකාවේ න්‍යෂ්ටික විතර්ජනයක් උතුරු කොරියාවට පවතින බැවින් මෙම පියවරයන් අඛණ්ඩ මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන බවයි දැනුම් දී තිබුණේ මෙහිදී උතුරු කොරියාව සිදු කරන ප්‍රකාශ බැහැර කරනු ලබන බව ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් පවසා තිබෙනවා උතුරු කොරියාවට න්‍යෂ්ටිකාවේ දියත් කිරීමේ අවශ්‍යතාවයක් ඇමරිකාවට නොමැති අතර අවශ්‍ය නම් මානුෂ්‍ය ආධාර පමණක් ලබා දිය හැකි බවයි ප්‍රකාශ කළේ ಅಮೆರಿಕಾನು ಜನಪತಿ ಜೋ ಬೈಡನ್ ಗೆ ಸಂಚಾರನ ದುರ್ಬಲತಾವ್ಯಾನ್ ಅಮೆರಿಕಾವೇ ಜಾತಿಕ ಆರಕ್ಷಾವಟ ತರ್ಜನೆಯಕ ಬವಟ ಅನತುರು ಅಂಗವಾ ತಿವಿನವಾ ದಬಲ ಮಂದಿರೆ ಹಿಟಪು ಪ್ರಧಾನ ವೈದ್ಯ ರೋನಿ ಜಾಕ್ಸನ್ ಪ್ರಕಾಶ ಕಲೆ ಮೇವನವಿಟ ಜೋ ಬೈಡನ್ ಗೆ ಬಿಯಪಾತ್ ಭಾವೆಯ ಸಮಗ ಅವದಾನಂ ಅವಸ್ಥಾವಕದಿ ಅಮೆರಿಕಾವ ಮೆಹವೀಮ ಸಂಬಂಧೆನ್ ತೀರಣಾತ್ಮಕ ಗೆಟಲು ಮತುವೀಮೆ ಹೆಕಿಯಾವ ಪವತಿನಬವಾಯ್ ಅಮೆರಿಕಾನು ಚೀನ ಸಮದತಾ ವರ್ಧನೆ ಕಿರೀಮೆ ಸಾಕಚ್ಚಾವೆನ್ ಪಸು ಚೀನ ಜನಪತಿ ಏಕಾಧಿಪತಿಯ ಕೊಲಿಸ ಮಾಧ್ಯ නම් කිරීමට ජෝ බයිඩන් පියවර ගෙන තිබුණා. මේ ඇමරිකානු රජයේ නිලධාරීන් කම්පණයකට පත් කරනු ලැබූ අතර මාස කිහිපයක් පුරා දුෂ්කර මට්ටමින් අත්කරගත් එකඟතාව මොහොතකින් වනසා දැමීමට සමත් වූ බවයි ප්‍රකාශ කළේ. දෙවන් තත්වයක් තුළ නැවතත් දුර කාලයක් සඳහා ඇමරිකානු ජනපතිවරයා තරඟ කිරීම තීරණාත්මක තත්වයක් ලෙසයි නම් කර තිබුණේ. මේ වන විට ජෝ බයිඩන් 81 වන වියේ පසු වෙන අතර රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපක්ෂ ආදියවන ඩොනල්ඩ් ට්‍රම්ප් 78 වන වියට ආසන්න වී සිටිනවා. මෙහිදී ලෝකයේ ශක්තිමත්ම ආර්ථික මෙහෙයවීම සඳහා සුදුසු පුද්ගලයන් පත්කර ගැනීම තීරණාත්මක බවයි පවසා තිබුණේ. සියලුම රාජ්‍යයන් සමග කොන්දේසි විරහිතව සැපයුම් ජාල ගොඩනගා ගැනීම සඳහා චීන රජය සූදානමින් පසුවෙන බව දැනුම් දී තිබෙනවා. චීන අගමැති ලී ක්වයන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ වන විට චීනයේ සැපයුම් සඳහා පාර්ශ්වයන් කිහිපයක් විසින් සැලකිය යුතු බාධාවන් මතු කරමින් සිටින බව. චීනයේ නිෂ්පාදනය කරන භාණ්ඩ වර්ග රැසක් සඳහා ඇමරිකාව සහ යුරෝපා රාජ්‍යයන් සීමාවන් පනවා ඇති අතර මෙහිදී අර්ධ සන්නායක දැඩි සීමා කිරීමකට ලක්ව පවතින බවයි ප්‍රකාශ කළේ. මේ සමග චීනෙන් ලබාගත් ඇතැම් අපනයන වෙනුවට මෙම රාජ්‍යයන් ඉන්දියාව වියට්නාමය සහ මෙක්සිකෝව භාවිත කරන බව පවසා තිබෙනවා. 2018 වසරේදී මෙම රාජ්‍යයන් විසින් ඩොලර් බිලියන 120ක සැපයුම් චීනෙන් ලබාගෙන පැවති අතර ගත වූ වසරේදී මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 20ක් දක්වා පහත වැටී තිබුණා. මේ සඳහා විකල්පයක් ලෙස ඉන්දියාව භාවිත කරමින් සිටින අතර මෙම අගය ඩොලර් බිලියන 60ක් දක්වා 100%කින් වර්ධනය වී ඇති බව අනාවරණ කළා. මෙය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට බලපෑම් මතු කරන අතර මෙම බාධාවන් ඉවත් කරමින් වෙළඳාම සිදුවිය යුතු බවයි චීන රජයේ වාර්තාවන් මගින් ප්‍රකාශ කළේ. රුසියාවෙන් SU-35 ප්‍රහාරක යානා මිලදී ගැනීම සඳහා අවසන් එකඟතාවයක් වෙත එළඹුණු බව ඉරානයේ තස්නීම් පුවත් සේවය විසින් වාර්තා කර තිබෙනවා. මෙහිදී SU-35 MI-28 සහ YAK-130 වර්ගයේ ප්‍රහාරක පුහුණු ගුවන් යානා ඉරානය වෙත ලබා දීමට නියමිතව ඇති බවයි නිවේදනය කළේ. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟ වූ කරුණු පිළිබඳ සවිස්තර තොරතුරු හෙළි කිරීමෙන් වැළකී තිබෙනවා. මේ වන විට ඉරානයේ ගුවන් බලය දුර්වල මට්ටමක පවතින අතර පැරණි සෝවියට් සහ පැරණි ඇමරිකානු ගුවන් යානා මෙම සංචිතය තුළ පවතින බවයි හෙළි කර තිබුණේ. මෙම යානා 1979 ඉරාන විප්ලවයට පෙර ලබා දුන් යානා ලෙස නම් කර තිබෙනවා. මෙහිදී රුසියාවෙන් ප්‍රහාරක යානා ලබා ගැනීම සඳහා රුසියාවට ඩ්‍රෝන් යානා ලබා දීමට සෝදානමක් පවතින බව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශයේ වාර්තාවක් මගින් හෙළි කර තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.